ආතරයිටිස් කියලා පොදුවේ හැඳින්නුවත් රූමටික් ආතරයිටිස් කියන්නේ සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් දෙයක්. කිසියම් අයෙකුට උණගතියක් එක්ක සියලුම සන්ධිස්ථානවල දැවිල්ලක් වේදනාවක් ඇතිවෙනවා නම් ඒ තැන්වල ඉදිබුම් ගතියක් ඇතිවෙනවා නම් ඒ තමයි රූමටික් ආතරයිටිස් තත්ත්වය. අධික විඩාබඩ ගතිය, ඇඟට සනීපයක් නැහැ වගේ දැනෙන තත්ත්වය, උදේ පාන්දරම ඇඟේ හිරි ගතියක් හෝ තද ගතියක් දැනෙන තත්ත්වය, එහෙමත් නැත්නම් මේ දෙකම එක විට දැනෙන ගතිය, ආහාර අඩුචිය, බර අඩුවීම වගේ තත්ත්වයන් තමයි රෝග ලක්ෂණ වෙන්නේ. මෙහි නරකම තත්ත්වය තමයි ලේ වලින් ඇවිල්ලා ශරීරයේ සියලුම සන්ධිවලට බලපාලා ඒ හරහා හෘදය වස්තුවට බලපාන එක. ඇඟිලි පුරුක් වලට ප්‍රධාන වශයෙන්ම බලපානවා. අවසානයේ තමයි හෘද වස්තුව. රෝගීන්ගෙන් 30%ක විතර ප්‍රමාණයකට සමේ ආබාධයත් හටගන්නවා. මෙහිදී ශරීරයේ පටක තුල තිබෙන චර්ම සෛල තුවාල වෙලා නිසි කාලයට පෙර මිය යනවා. මේ බටහිර වෛද්‍යවරුන් හඳුන්වන්නේ නෙක්‍රොටයිසින් ට්‍රානුලෝමා කියලා. රෝගය නිසා පෙනහළුවල ෆයිබ්‍රෝසිස් නැමැති තන්තුමතාව හට ගැනීම මෙහිදී සිදුවෙනවා. මේවා කුඩා ගෙඩි විශේෂයක් දක්වා වර්ධනය වෙනවා. රූමටික ආතරයිටිස් තත්ත්වය වැඩි වුණාම වකුගඩුවල ප්‍රදාහ තත්ත්වයකුත් හට ගන්නවා. නමුත් වැඩි වශයෙන්ම නරක් වෙන්නේ හෘදය සහ ලේනහරයි. මීට අමතරව තවත් ඉන්ද්‍රියන්ටද බලපානවා. රෝගය උත්සන්න වුණාම ඇස් සහ තොල් වියලීමකට ලක් වෙලා ඇසෙහි ඉදිරිපස කොටස ආසාදනයට ලක් වෙනවා. ඒ දිගින් දිගටම පැවතුනොත් පෙනීමට බාධා ඇති කරනවා. මේ ලෙඩේට බටහිර වෛද්‍ය වරු කරන්නේ පාලනය කිරීමක් විතරයි. ඒ දෙන බෙහෙත් කාලයක් බිව්වම අක්මාව නරක් වෙන්න බලනවා. ඒ නිසා අක්මාව තුල සිරෝසිස් රෝගයේ මූලික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරයට යකඩ අවශෝෂණය වීමත් කඩාකප්පල් වෙනවා. ඒ තාවකාලික තැලසීමියා තත්ත්වය දක්වා හැරෙන්න පුළුවන්. ස්නායු ආබාධ මෙහිදී වැඩි. අතේ මැණික් කටුව දිගේ ගමන් ගන්න ස්නායු ඉදමීම හොඳ නැහැ. ඒ ශරීර අකර්මණ්‍ය කරන්න හේතු වෙනවා. මේ කියන රූමටොයිඩ් ආතරයිටිස් රෝගය ඉතත් ඉක්මනින් සුව කෙල හැකි දෙයක් නෙවෙයි. දීර්ඝ කාලයක් ප්‍රවේශමෙන් වෙදකම් කර සුවය ලැබිය යුතු දෙයක්. හැබැයි ඒකට රෝගියාගේ ඇවතුම් පැවතුම් ඉතාම වැදගත්. මේ සඳහා විශේෂ කසාය වර්ග රාශියක් පිළිවෙලින් එක දිගට නියම කරනවා. තව විශේෂයෙන්ම සකස් කළ ගුලි වර්ග කල්ක ආදියක් තියෙනවා. ඒවා හරියටම ගන්න ඕන. ඒ අතරේ ශරීරය තුළ ඔසුමගින් පරිවර්තනයකට බඳුන් කරවලා බාහිර වශයෙන් ආලේප කරන්න පත්තු බැඳීම් කරනවා. මෙහිදී අනිවාර්යයෙන්ම ලෙඩාගේ ලේ පිරිසුදු කිරීමක් කරනවා. මූලික ප්‍රතිකාරයක් වශයෙන් රූමටික ආතරයිටිස් රෝගීන්ට විශාල සහනයක් ලබාගත හැකි ඔසුවක් තියෙනවා. වැඩිදුර ප්‍රතිකාර ගන්නාතුරු මෙය කළ හැකි. රසකිඳ, තිපල්, තිරස්සවාලු, දැත්ත, සිද්ධිගුරු, වගපුල්, සහිද ලුණු, වක්හකුරු, වියලි මිරිස් යන ද්‍රව්‍ය සමවගෙන කුඩු කර වරකට ග්‍රෑම් 2ක පමණ ප්‍රමාණයක් මේ පැණි වලින් අනා උදේවරුේ හිස්බඩ ගත යුතුයි. මෙය සතියක් පමණ කර බැලුවාම ඉන් මහත් වූ සහනයක් ලැබේවි.